සචිත් පීරිස්, ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ දක්ෂ ජනප්‍රිය ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ගොඩක් ගෑනු ළමයින්ගේ ආදරය දිනාගත්ත සචිත් ආදරය ගැන අභිහප ප්‍රශ්නවලට උත්තර දුන්නේ මේ විදිහට. සචිත් මේ දවස්වල මොකද කරන්නේ? මියුසික් වීඩියෝ දෙකක් තුනක වැඩවල තමයි මේ දවස් ටික ඉන්නේ. ආදරය ගැන මොකද හිතෙන්නේ? විශේෂයක් හිතෙන්නේ නැහැ. ආදරේ නැති වුණා කියලත් එහෙම ඉතින් ප්‍රශ්නයක් නැහැ. මුලින්ම ආදරය කරද්දි වයස කීයද? මට හරියට මතක නැහැ. මං හිතන්නේ මං ඒ ලෙවල් ඉස්කෝලේ ඒ ලෙවල් කරන කාලේ වගේ. ඒ ආදරේ අමතක වෙලා ගිහිල්ලාද නැත්නම් තාමත් මතකද? මෙහෙමයි, දැන් ඉතින් අවුරුදු ගානක් වෙනවනේ. ඉතින් ඒක ඒ කියන්නේ එහෙම එකක් තිබ්බා කියලා මතකයි ඉතින් පොඩි කාලේනේ. ඒ කියන්නේ ඒ තරමටම ගෑනු ළමයි ඉඳලා තියෙනවා? නෑ, ගෑනු ළමයි හිටපු කමකට නෙමෙයි ඒක. අර දැන් ගොඩක් කල්නේ ඉතින්. ඉතින් එහෙම ඒ කියන්නේ ඒ කාලේදී ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා කියලා මතකයක් තියෙනවා ඉතින්. ඔබට හිතෙන විදිහට පාසල් ප්‍රේමය ඇත්තටම සුන්දරද? ඒ කියන්නේ පාසලේ හෝ පස්සේ හරි ඕන දෙයක් අපි කරන දේවල් ඒ කියන්නේ ලව් කරන එකක් හෝ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි බොයෆ්‍රෙන්ඩ් එක ගර්ල් කෙනෙක්ට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි ඉන්න එක ඉතින් සුන්දර දෙයක් ඉතින්. සචිත් හිතන විදිහට වැඩිපුරම හොඳ ලව් මැරේජස්ද අරේන්ජ් මැරේජස්ද? ඒ දෙකම ඉතින් මෙහෙම දෙකම එක වගේ. එක්වර ගැහැණු ළමයි දෙතුන් දෙනෙක්ට ආදරේ හිතෙන්න බැරිද? මට මේකයි, මට ඇත්තටම එකවර ගැහැණු ළමයි දෙතුන් දෙනෙක්ට කෙසේ වෙතත් එක්කෙනෙක්ටවත් ලව් කරන්න මට මේ වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවා. සචිත් කවද වගේද බඳින්න හිතාගෙන ඉන්නේ? මම තාම මැරේජ් එකක් ගැන හිතලා නැහැ. ඒක ලොකුම ප්‍රශ්නේ. ගැහැණු ළමයි කී දෙනෙක්ගෙන් යාළු වෙන්න අහලා තියෙනවද? මම ඇත්තටම අද වෙනකන් කාගෙන්වත් අහලා නැහැ. සචිත් බූට් කාලා තියෙනවද? බූට් තියලා තියෙනවද? මම බූට් තියලා නැහැ කොහොමත්. අර අපේ නොගැලපීම් කම් හින්දා ඉතින් නැති වෙලා තියෙන හැම බූට් එකක් කියලා මම ඒක හිතන්නේ. මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට ලව් සොංග්ස් පැත්තට වැඩිය බර නැත්තේයි? මම ලව් සොංග්ස් නොකරලා නැහැ. අර මම ආසයි ඉතින් ලංකාවේ හැමෝම ලව් සොංග්ස් කරනවානේ. ඉතින් මිනිසුන්ට අහන්න ලව් සොංග් කොහොම තරම් තියෙන හින්දා ටිකක් වෙනස් විදිහේ සින්දු කරන්න මම කැමතියි. තාරුණ්‍ය ජනප්‍රිය කෙනෙක් හැටියට ආදරේ මාකට් කරනවා මදි නේද? ඇයි අපි මාකට් කරන්නේ? කිසිම දෙයක් ආදරේ නෙමෙයි අපි කිසිම දෙයක්. ඇයි අපි අපිව මාකට් කරගන්නේ? Hello, this is Dinesh and this is Sachit here. අපි දැන් ඉන්නේ චෙන්නයි වල. සචිත් දැන් මෙච්චර දුර ආවා මේ සින්දුවේ රෙකෝඩ් කරගන්න. මේ චෙන්නයි වලටම ආවා. ලංකාවට වැඩිය මම හිතන්නේ ජනප්‍රිය චෙන්නයි වලදී නේ දිනේෂ්. ඉතින් මෙච්චර වැඩ ගොඩක් තියාගෙන මගේ රාණි පාට් 2 එකට ආපු එකට يعني ගොඩක් ස්තුතිවන්ත වෙනවා දිනේෂ්ට. අපි කරන දේ එකට යම් පිරිසක් ආදරය කරනවා නම් අපිට විශේෂයෙන් මාකට් කරන්න දෙයක් නෑ. අන්ට මට නම් එහෙම මාකට් කරගෙන කරන්න අවශ්‍යතාවයක් නෑ. සචිත්ට ආදරය වෙනුවෙන් කැපකිරීම කරන්න පුළුවන්ද? මේ මට වැඩත් එක්ක හම්බෙලි. සචිත් ආසම නිලිය කවුද? සබීතාට කැමති යාගේ ඉස්සර මම පාරණ ෆිල්ම් සාමාන්‍යයෙන් බලනවා. ඉතින් එයාටත් කැමති. ඩුවට් එකක් කරන්න සචිත් ගන්න කැමතිම ෆීමේල් ආටිස්ට් කවුද? එතන මම උමාරියට කැමතියි. උමාරාගේ වොයිස් එකට කැමතියි. ඊට පස්සේ සමිත අක්කා ඒගොල්ලෝ ඔක්කොත් එක්ක මම සින්දු කරලා තියෙනවා. ඒගොල්ලොන්ට සින්දු කරලා දීලා තියෙනවා. www.rawtv.lk